ද තරෙන් පිගන්න සුස වහන්සගේ නම දස්සෙක් දවන්සගේ වචන ගන කතාා ාත්ක මේ කතාබාහතුල අපි ඕගල්න් එක්ක බෙදාගන්නවා ගොඩක් කාරණා ඉතින් අද දවසේ මම ඉන්නේ මීගමෝ ප්‍රදේශය අප සහෝදරයෙක් සහෝදරයගේ ගෙදරක ඉතින් මේ ගෙදර ඉඳල අපි ඕගලග ගුණගැහෙනවා අද දවස කතාබහට එකතු වෙන එතින් මේ දවස්වල මේ සීසන් එකන තම් මේ අන්තිමම සතිය දෙක තුන්න තුළ විශේෂෙන් මනිතන ස දෙකත්තු වනක් ඉන්දලම වෙනන්සේ අප බිල් කරගෙනවා ගොඩනගාගෙනා වනමුත් මේ අන්තිම සතති කීප ඇතුළ දෙවියන් වහන්සේ කතා කරපු දේ අපිට අපි පොඩ්ඩා කාපස්සට හැරිලා බැලුවොත් අපිට තේරණඋන්වහන්සේ පුදුම පිළිවලටි ගෙන නරගෙන් පි දන් ී නෑ පිවෙ. විශයෙන් ම ඔගලන්ට කියන්න මහාරි සරල පුදගලෙක් මම දන්න මොකක්ද වෙන්නෙ කියලා ලබු සුමාන හෙ දස දනසමට මොක් කතා කරන්න කියලා ම දන්නේ නෑ ඒ වෙලාේ දෙවෙනසමට කතා කරන්න කියන දීම කතා කර එච්චරයි ඒඒ මොහොතේ ඒ වෙලාේ දනසමට කියනම කතා කරනම කතාට හැබ අපි ආපස්සට හැරිලා බලන කොට මට තේරෙන්වා මගේ තැන ෝගලන්ට තේරේ හෙමව නොත් දෙවන්හසේ යම්කිසේය පිළිවැලකට අපිව ගෙනල්ලතින එක ස්ථානයකට ඒ තමයිගේ එරි දමන් කතා කර අනෙමත ශුද්ා වනන්සපිට කතා කරා මහිමය ගැන කොහොමද යටහත්කම තියාගන සේවක හදවත ඇතුව සිටියොත් දෙවියන් වහන්සේගේ මහිමය දරාගන්න පුළුවන් බව. දැම් මේක ගැන මෙනෙහි කරනකොට එදාමන් කතාර පුදේ ගැන දැම උගලන්ට පොඩි රහසක් කියන්න ගොඩක්හය නොදන්න මම දේශනා කරලා ඉවරුණාම විශේෂෙන්ම සෙනසුලා දීනිදා මම දන්නේ සමහර වෙලාට දෙව වන්සේ ඒ වෙලාව මට කතා කරන දේවල් තියෙනවා ඒ වෙලාවෙ එකනි සමව කරන්න මම විශේෂම ඉරිධ කරන දේශනා මම YouTubeු එකේ ආපහු බලනවා කද මම සමහර දෙවල් මටත් අලුත් එතන කතා කරන දේවා ඉතින් එහෙම වලනකොට මට තේරුුණා මම මේ කතා කරපු දේ එදා ගිය ඉරිද කතා කරපු දේ ඇත්තරම මීට ඉස්සල්ල දෙවියන් වහන්සේ කතා කර තියෙනවා අරුදු ගානකට ඉස්සල්ල. මට මතකයි මම අවරුදු දොලාහකට දහුණනකට ගැනෙ දස් නමය අවරුදුවල මම එතකොට තැන් තැන්වල ගරුවරැසින හෞස් මීටිින්ස් තියන ගාලේ දෙවෙනනස මට කියපු දෙයක් පැහැදිලිව මට වනාන්ස සිහි කලා ඒ දවසල මටක ස්තිරව ශුද්ධාත්වයණන් වහන්සේ මට එක ස්තිරවකිව. ඒතමයි දේව මාලිගාවේ තිබිච්ච මහිමය ජෙරුසලමේ තිමුලු දේවමාලිගාවේ මහිමයා මිනිස්සුම්ව එතන්ට ආකර්ශෂණය කර මුු මුළුල්ල ඕකේ පුරා විසිරීහිටපු යුදෙවන් දේව මාලිගාවට අප විශේෂෙන්ම මංගල්ලයන් තුනකදී. හරි නමුත් මුළුල ඕකේම අවධානයන් නිජාතීන්ගේ පවා අවධානය යොමුෙලා තිබුණා ජෙරුසල මේ තිබුණ මේ දේ මාිගාවමෝද එතන තමයි දව අබිමකේ තිබුණේ ගලෝරියක තිබුණේ හරි දෙවියන් වහන්සේගේ මහිමය තිබුණේ එතන එතකොටඒ දේව මාලිගාව ක්‍රිස්තුවර්ෂ හැත්තෑවේ විනාසරලා දැම අත තීත සේ ගැන යසුස් වහන්සේ අනාාවැකි කිලුවා දේ මාිගාවේ ගලක් පිට ලක් විතුරුණු වන කාදමනකගේ. තැන්කට හේතු වුණේ දෙවියන් වහන්සේ සැලසුම් කොට තිබුණා උන් වහන්සේගේ පුත්‍රයාගේ පූජාවත් එක්කම එ පූජාව කරන කොටගෙන ඇතිවෙන උන්වහන්සේ ඇති කරන්න යන සභාව. සභාව කියල කියනෙ මනු්‍යන ක්‍රලීෂයක් යන නු්‍යන් එක මුතුවඒ සභාව තුළ ඉන්න මනුෂ්‍යයන්ගේ ශරීර තමයි දේව මාලිගාවෙන්ට යන්නේ.ඒ එක ද දෙවන්සේ පරුවෙන් නිියීම කරල තින ස්ටේපන්. ල් ගහන වෙලාේ ස්ටේපන්ට ගල් ගහල මරණ වෙලාව ැරැෙන් ස්සල්ල ටේපන ත කරලක නවා මහෝත්තම වූ දෙවියන් වහන්සේ තවදුරටත් අතින් සෑදූ ගොඩනැගිලි වෙලස් වාසය නොකරයි කිය හරි එතකට ඒ කතා කරේ එක කොරෙන්ති තුනේ දසේ එක කොරන්ති හේ දානමේ කතා කරන දේව මාලිගාවේ කියැන පේ ශාීද මනුෂන්ගේ ශරීය අපි තමයි දේව මාලිගාවයන්නේ එතකට දෙනසට කීපපුද තම දස් නමේ දස් දහයි කාලඉඳලා ජෙරුසලමි බිච දව මාලිගාවවතුල මහිමය තිබුණා ඒක ලෝකයේ එක ස්ථානය එක ස්ථානගත වෙලා තිබුණා නමු දෙවන්හන්සේ අවසාන කාලයේදීමේ අවසාන අස්වැන නෙලා ගන්න යනකොට මිනිස්සුන් ආකර්ශණය කරනවා දෙවන්හසේගේ මහිමයට අලුතේ නැති කර ලද දේව මාලි ගවිකෙන අපගේ ශරී අපගේ ජීවිතහාරා තු දේව මාලි ගාවල් ලක්ෂ ගානක් ලෝක පුරාවන්වහන්සේ විසුරෝන කිලීමට කිල්වා එක මගේ දවසල උ ගණනකොට ප්‍රකාශන දැන හිටන එක කෝම දුවෙන්ට යන්න කිය දෙ වෙනනස කිව මංකිව්වා. දේව මාලිගාව ලක්ෂ ගානම් මුළ ලෝකයේ පුරා දෙවියන් වහන්සේ විසරෝල ය වනවා ඒ මාලිගාවන් තමයි ඔයාමම තු දේවහිම දෙවියන් වහන්සේ මහිමය මිනිස්සු දකිින්ට යන්නේ අපහරාව ඕක තමයි දෙවන් වහන්සේ අපිට ගිය සතිය සහි කරලා ගර ඒ මහිමය මේ වන්න කොට ම ඉන්න අය ඇති ම දන්න නැහැ ම දැකලන නැ අනි මන්තුලනන් තාමක සම්පූර්ණ වෙලා නැහැ මංහිමය දැකලත් නැතම මගම ස්වභාවික ඇස් වලට මේ කාලේ ඇති මම නැහැක කියන්නේ නෑ හැබැයි දෙවියන් වහන්සේ ඉදිරියේදී කරන්නට යනවා සභාවත. ද මුල් සභාව ක්‍රියාපොතේ අපි දකිනවා ඒ මහිමයේ පොඩික්්ටේස්්ට එකක්. දකින ේතුරුස් පා ඇවිදිනොට ේතුරුස්ගේ හෙවනැල්ල වැටිල පබවා සිනක සීපවයි කියලා බලාපපුරෘත්වයෙන් මොකද කරේ මිනිස්සු හැල රෝගීන් තිීබ පාර්ද පැත්තේ. ෙස වහන්ස මුණ ස වාන්සගේ හෙවනල් වැල නිස සනිීවන අරකාන්තාවට සිද්ධන බඩ ගාගන පොරකාගන ජිහිල සුස්වාන්ගේ සලවල්ලන්න. නමු පේතතුරුස්ගේ හෙවනැල්ල වැටල්ලත් මනිසු සනීප වෙන බව. කා මනිස දැග හිටිය. එතොට ඒ කියන්නේ ඒසු වන්සට වඩා දෙයක් සිදුවනය සන්ේ කතාව කිවනේ මම පියාණන් වහසේ වෙතට යනනිසා නුබලා මා කලාට වඩ හස්කම් නුඹලා තු සිදුවෙනමවතිල ඒක සිද වුණ හරි. එතකට ඒක සිදුවනේ පේතුරස්කිති බිච්ච දෙයක් නිසානෙයි පේතුරස්තුල ක්‍රියාත්මක වුණාූ දෙවියන් වහන්සගේ මහිමය නිසා. එතකට දෙවනි වතාවට දෙවියන් වහන්සේ මහිමය, වගුරවන්ට යන අමකොද මේ වර්තමානයේ දී සභහාවෙන් මහිමය ගිය ගලෝරිහැස් ඩිපාටට කැනෙ දෙවියන් වහන්සේගේ මහිමය මාලිගාවෙන් ඉවත්වෙලාගේ හිල්ලතිෙනවා හරි අපි දකිනවනයක පරණ කිසම සිදු වුණා න දරම ද න ේල්ප ප න දේ මාිගාවෙන් මහිමය නිකුත්තුරා කැ ඉවත්වෙලා ගිය හරි ඒ වගේ සභාවෙන් මේ ගන්ධකාර යුගයේදී දෙවියන් වහන්සේගේ ම මහිමය සමස්තයක් විදියට නිකුත්තර දියජාත් අද තිෙන්නේ අද තියන්නේෙ බොරුව වංචාව මැජික්‍ෂෝතියෙන්නේ. එකැන දෙවියන් වහන්සේගේ මහිමය නෙමෙයි මේක. ඒ ඒඒ මිනිස්සු විසින් සාදාගත්තා වූ මිනිස්සුම් විසින්ම හදාගත්ත ලොකුෂෝ එකක් සමහරායකට ඩිස්කෝ ලයිට් දාලාතිනවා මහිමය වෙනුවට සමහරායා ස්මෝක් මිෂන්වලෙන් දුමක් එවනවා කොන්සර්ට් වල මයිකල් ජක්සන්ගේ ය ඔය ඉන්ටරනස්නල් කොන්සර්ට් පලදි වගේසිින්දු කියනකොට ලයිට් දැම්මහම දුමක් එවනවා ඒඒ අර පලබනි දේව මාලිගාවේ අප දුමනෙමේයේ ද අපි දකිනවා සලමන්ගේ දේව මාලිගාව දෙවියන් වහන්සේ මහිමෙන් පිරුණ හම එතනනිට පූජකයන්ට ඉන්න බැර ර දුම පිරුණන කියල දැ චර්්වල යන දුම ඒ දමන ස්ෝක් මිසිි එකගෙන දුම එක ද්‍රයි සෝන එකට මින එකක්තින ්‍රයි ින එකන දැන්ම හම එක දුමක් නිෂ්පාදනය වෙන ඒ දුම ඇස්වල්ට මරුන හැබැයි දුමක් තියනවා දැ ඒ මහිමය නෙමේ එක බොර සෝබනය හ ඉති අති සාදාගට්ට දේවල්ටිකක්තමයි අද සභාවේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ මපි දකිනවා සමහරයගේ කටහඬවල් වෙනස් කරලා කතා කරනවා සමහර අයර මයික්ස්වල දානවා රිවර්බ් එක කිය තින ෆෙක්්ට එක ඒ රිවර් බිෆෙක්් එක දැම මන රතා කරමික වාආආආආ කිය යනවා ඉතුර යක්ෂෑලනොට පල යාවකි නොට ය යාව 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 කියල නවා ඒ මහිමය නෙමි එක ගොරුව. එක අත්තින් සාදාගත්ත දේවා. එත මේ අධදවර්තමානයේ සභාවතුළ තියෙන්නේෙ දේව මහිමය නෙමෙයි අතින් හදාගත්ත ස්පෙශල් ඉෆෙක්ස් දාගත්ත බොරු සෝභනයක් දඩි පුරතිය එතකොට දෙවියන් වහන්සේගේ මහිමය උන්වහන්සේ මේ සභාව පුරවන්ට යනවා. එක යසාය කියනවා නිසාය කියන නැගිට බැබලෙන් දෙවියන් වහන්සේ ගප කෙරෙහි උදාවිය. ගහන්සගේ ආලාලෝක නුබකකිරය දාව උන්හසගේ හහිමය ුබැෙරෙ දකට යනව කියලා යසසා නානාවැකි කියනෝ. ඒ අනවක ෂ්ටවෙන්ට ඕ මුකද යනවැකික ෂ්ටව වෙන කාලය තමයි. අපිඉන්න මොද යෙසාය කියීනයි යනවැ කියිය තුළ ලෝකය අන්දකාරයේනො ජනයා ගන අන්දකාරයනොත් ැහෙන්ට යනව කියලා. නොකට මේ අන්දකාරයේ යුගක තම අපි ඉන්නේ. මුළු මුළු පොළොවම අන්දකාරයකින් වැහිලා යක්ක්ෂයාගේ සම්පූර්ණ මහා විකෘති මානසිකත්ත නැති ක්‍රියාවෙන්ලා අදන්නද මං මේ නිියවස් මෙ මම දෙනක හරිද මන්දන්නෙත්නෑ මං කියන එක මේ ගිය සඳඳ තිබුණ ග්‍රමිය ෝඩස් කියලා ෝඩ එකක් එමරිකාවි ඒ ඒ මරිකා විත විච ග්‍රමියෝඩ එකේ යක්ෂයාට නමස්කාරයක් කලා ප්‍රසිද්ධියේ යක්ෂය විදිර සාතන් විතියටම ඇවිල් ලකිෙමේ එයාට ලොකුගෝඩඩයෙුත් තබුණ ඒ කරා කියලා. එතන හිටපු අරේ ගොල්න්ගේ හෙට කටි ඔොක්කම උද්ද පැනලක් පුඩි හලා ලොකෝ චියර්රයෙකු දුන්නා යක්ක්ෂයාගේ ඩාන්සකට හරි ඒ සසිින්දුවේ නම තමයි අන්හෝලි. අශුද්ධ සසිදුවේ නම ඒ අශුද්ධ සින්දුවට ප්‍රසිද්ධියකෙන් නම අශුද්ද අන්හෝලි ඒ අශුදන සින්දුවට සම්මානෙකු තගුණා. මේ එමරිකාවෙ තියන සහ මුළු ලෝකේ තියන විශාලතම සංගීත සම්මාන උලලගනි Awards. හ එතර මුළු ලෝකේම මේ අන්දකාරයෙන් වැහිලා කියන එක. අපිට අමුත්වයෙන් කියන්න දෙයක් නැහැ. ම මේ ඒක නිසා අන්ධකාරයෙන් වැහිලා කිය නවාන ඒක තව සාධකයක් ලෝකේ අන්දකාරයෙන් වැසී තිබෙන බවට. හරි මුළු ලෝකෙම ඉන්න නායකය එකතු වෙලා මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ව වහල් කමටගේ ඒ ක්‍රියාකරගෙන යනවා. ඒ අන්දකාරයෙන් වැහිලා. ඒවගේ ජන්නයා? ගන අන්දකාරයකෙන් වැහිලා ඒකට හිතත මේ මිනිස්සුන්ට කොච්ච අන්දකාරයද කියලා කියීනවාන මේ නායකයෝ කරන හොර වැඩ තේරෙන් නෙවත්නෑ. මංකතාර ලංකාේ මංකතයි ලොකයා ලෝක නායකයන්ගේ මේ උපක්‍රමශීලී දේවල් ලෝකයේ ඉන්න බලවතුන් පොහොසත් දනකුවේරයන් මිනිස්සුන්ගේ රීරි මාන්ංස උරාබීල ඒගොල්ලන්ගෙන් සල්ි හොම්බ කරලා මනිස්සුන් වහල් කරගන්න ගෙනියන මේ ක්‍රියාවලිය ඇසිස්රාපිට තිබුණත් පෙන්නෑ. ඇයි? එච්ට ගන අන්දකාරයක නිගුලු ගැහිදා යසයිය කතා කරන කාලය තමයිඒ යසයි කතා කරන්න කාලේ දෙ ඒ කාලයේදී තමයි දෙවියන් වහන්සේ යෙසයි අරා අනාලකය කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය නුඹ කෙරෙහි දින්ට යවා හෞද් දකින්නේ අන්ට්‍ය ජාතීන් දකින්ට යනවා. ඒ යන්න ජාතීන් දකින්න යන්නේ ඒගුල්ලම් දෙවියන් වහන්සේ වෙතට එන්න පිණිස. මොකද මහා ස්වැලක්. දෙියන් වහන්සේ මේ පොළවෙෙන් අරගන්ට යනවා යක්ෂයක් කොච්චර උත්සාහ කරත් එක නවත්තන්න ඌට එක නවත්න්නම් බෙන් ඒන දෙවියන් වහන්සේ හරිසේ හරි සමච්චල් කරන වැඩ කරනවද ගෙනවාස දෙස යම කරන්න කන යකාට කියනවා යකාට හුරෙන් කරන්නම දෙන යකාට කියනවා ම මේදේ කරට යනවා කියලා නොකිය කියන්න ම පුළුවන් නවත්ත පංකි උට බෑහ කුච්චර ට්‍රයිකරත් එක කරන්න බෑ මුදමියන් වහන්සේ බලය අස මිතයි දෙවියන් වහන්සේගේ කියාව අසීමිතයි යක්ෂයට චිට්ටු කරන්නවත් බෑ ඒ නිසා දෙවියන් වහසේ බය නෑහ ඉනිස දෙනස කරන්න නිසල චීකගන්නේ නිසන්සකි නොමේ අවසාන කාලෙ දෙවියන් වහන්සේගේ මහමෑ උමාසේ පුරුවන්ටය නවා හරි? ඔය කතාව දෙනස මට අවුරුදු අකිව්වාගේ දොලාහකට ඉසල්ල මට කිව්වා. මට වනාසි මතක් කලා ඒ වගේ පණිවිටයක් දැන්ම ගිය ඉරිගා දේශනා කරල ඉවරලා ම එදා රෑම මට කෙනෙක් ෙවලතිමුණ ලිංක්ක එකක් අපේ සහෝදරියයක් ට ලිං එකක් කෙවලතිගුණා මෙසේ්ජක මංගේ මෙසජික මටකෝ බලන්න කියලා සති අන්තේම දේශනා කර ඒක ඒ සම්බන්ධව මගේ බැලුහා මට තේරුුණා මට ශුද්ධාත්මයණන් වහන්සේ කතා කරපු දේ. පැෑදිලිව මට මනුස්සේක කතාව කිවෙන හැ සෙනසුදාාදම කතාකරපු දේ මහිමය නිසා මිනිස්සු ගැලවීමට එට යනවා දෙවන් වහන්සේ කතා කරන්න වවනස පාච්චි කරන්ට යන්නේ අගාපේ ආදරයෙන් පූර්ණ වන දෙවියන් වහන්සගේ මහිමය තමයි අන්න ජාතිීන් ගැලීමට ගන කියන වචනය මට මනුස්සය කිව්වෙනෑ ඒක මට ශුද්ධාක්මණන් වහන්ස මයි කිව්පේ ඒ ට සිරගල විස්ස කර දතකමට කරන්න යන්න මට ට මට ුව. මම ලිරලම රෑගිහිල්ලා මම මෙසේජික බලන කොටඒ අර්ගැබු ලිංකිික බලනකොට වෙන රටක ප්‍රසිද්ධ දෙවදස්සයක් ඒ කතාවම කියනවා ඒ දෙවියන් වහන්සේ මට කියපු දේම එයා කියනවා හ වනවා එක මට තිිරවුණනාදයක් දෙවියන් වහන්සමේ අපිව මෙහ සූදානම් කරනවා වගේම. මුළු ලෝකෙම තැන් තැන්වල උන්වහන්සේගේ සනකට ශුද්ධාත්මැනන් වහන්සේ කතා කරලා මේ සීසක සූදානම් කරනවා. මකට සුදානම් කරන්නේ මහිමෑට. ඒ ගලෝරියකට ඒ ගෝරියට ොද ෙසුස් වාහන්ස කිව්වා අවසාන යක්ඥාවෙදී. අපි ගැන යාඥා කරන වෙලා ේසු වහන්සේ පාන් වහසරක ක අපපාන ඔබ මහා ඒකත්වයක්ක සිටින් නාක්මයෙන් ඔවුනුත් අපහා ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය මම ඔවුන්ට දුනිමි. එකන පියාණන් වහන්සේ ෙසු වවාහසට දුන්න ගලෝරියක මහිමය ෙසු වහන්සේ අපිට දුන්නා. හැබැයිඒ මහිමය දරාගන්නනා ඒඒ ඒ කපතුලින් විහිදන්න නං අපි තුළ තිබියුතු ලක්ෂණ තමයි. ෙසුස් වහන්සේගේ ලක්ෂණ. මුොද පියාණන් වහන්ේ ේසුස් වහන්සට එක දුක්නේ ෙසුස් වහන්සේ තුළේ ලක්‍ෂණ තිබිචක්ච නිසා. දේව ස්වභාවය තිබිචක්ච නිසා. දෙවියන් වහන්සේ සවරූපයල් ෙුස් වහස තුළ සම්පූර්ණව තිබික්්ච නිසා තමයි. පියාණන් වහසේ ෙු වවාන්සේක තුම. තුර සුස් වහන්සේ තමයි අප යාදර්ශය. වාන්ස ම ප්‍රමාණයට වර්දනය වන කොට, අපි උන්හන්සගේ සභාවය පතුල තිකරගන්න කොට, පියනන් වහන්ේ ඒ මහිම ු වාන්සේ දුන්න මහිම ුන් ම ුස් හන්සේ අපිට දුන්න මහිමයේ අපි දරාගන්ටය. ඒක තමයි මංකිව යටටහක්කම ප්‍රේමේේ වගේ කාරණ හරි ගදගත්ලා. තැ ඔය කතාවම ළු ලෝකය පුරා සිටින දෙවියන් වහන්සේ තෝරා දත්ත දසය නාරහා. ඒ ඒ ස්ථානවලවුන් වහන්සේ ප්‍රකාශ කරමින් සිටිනවා ඒක මට ස්තිර. ඒක ඔයා විශ්වාස කළත් එකයි නතත් එක එක සිදුවෙනවා ඒ එක සිදුවෙනින් තියෙනවා. දෙවන්සේ මට මතක් කල් දුන්න ට පස්සේ මේට අවුදු ජොලාගට කලෙන් උන්හස ට කතා කරපුදේ හගයි පොතේ. ම හගයි පොත ගැන කීප වතාවක් කතා කල් ලකි. මට දෙවන් වහන්ේ මගේ සේවේම ආරම්භ කරන කාලේ මට මුලින්ම කතා කරපු දෙයක් තමයි හගයි පොතේ. මගේ පුද්ගලික ජීවිතර දාල දේ තෙතින ඒවගේම සේ උදෙසාහ දෙවියන්හසේ සබහ උදෙසාත් හොදේ කතා කරපු දෙකුත් ේතුළල තිකම්. මට අුරුදු දොලාහකට වගේ ඉස්සල්ල දෙවියන් වහන්සේමට කතා කරල කියපු දේතමයි. ඒ මහිමය අරස මට කියවනනි මහිමේ දරාගන සෙනගක් යන ලක්ෂගණන සැනක් ලෝක පුර දේ ග ෙරුම තරයි ම දේමල්ි ගවල් ලක්ෂ ාණ කන්හසේ නිදහ රට නච. අන්න ඒ වෙලාවේ. यह सही करना ्याम किसी कारणना की क से ට එකතු कर ंग ग द ගने अ्य රना केसा सल्लाम कि हगाई पोते देखे पहा इतनी पटांगा हगाई देख पहा न ट को आ मामसी नंला ස न सगाත්න माගේ आයක් नलाම පව न හො පොඩක් මම පොඩක පැදිලි කරලා දෙන්න මො ඔත්තන ලොකු කාරණයයක්තිම පැහදිි කල දෙන්න නොකොරට බලන්න එක තියෙනවා නුඹලා මිසරයෙන් පිටත්ව ආකාල එකනෙේ ඊ ජිප්තුවෙන් පිටත් වෙලා ඊශ්‍ර සනඟ ආපු වෙලාේ ඒ ඒ මොහොතේ ඒ කාලයේදී මාවිසින් නුඹලා සමඟ ගිවිස ගත් වචනය. මේ කතා කරන ගිවි මොග මේ කතා කරන්නේ සීනයි කන්දෙදි මෝස සරා ඒ වගේ මිනිස්ුක් ඇතිකරගත්ත ගිවිස්සුම ගැන දෙවෙනොසික වචනය ගිවිස්සුම. හ තුොර දෙවියන් වහන්ේ ගිවිසුක් ඇතිකර ගත්තා මිස්ත දේ නවන අපපු වෙල ද ඔවු ආපුේ ජර්නයක ම කතර අපි මතකන ගියස්ුමානය දෙකේ ම නිතර නිතරකි්වා ඒ ආපු ගමන අපි යන්න ජර්නීකට සමානය ඒක ස්වභික සිද වන අපි දැන් ආත්මික යනවා හරි එතකොට ඒක නිසා ඒ ඒ ගමනයි ස්ශ්‍රාල්වරුවආපු ගමනය අපි යනම ගමනයි ගොඩාත් එක සමානයි හරි එතුරේ ඒ ගමනි දුන්නස සිහි කරල දෙනවා හගයි පොතේ මම නුඹලා මිසරේෙන් ආපු වෙලම ගිවිසුමක් ඇතිකර ගත්ත දැද ම මේ වෙලා වඩ මතක් කරන්න අපි ඉන්න ඒ ිවිසු මේ නෙෙයි අප ඉන්න ඒසුස් වහන්සේ අපිත් එක්ක ඇතිකර ගත්ත අලුත් ගිවිසුමේ හැබ එකත් ගිවිසු අර ගිවිසුම හා සමානම සමාට ඒටත් වඩා ගත ගත්තු ගිවිස මොකද ස්වාමන් වහන්සේ පොට ඇවිල්ල සෙනනගත්තේ ඇතිකරගත්ත මේ ඒසුස් වහන්සේ දෙවියන් වහන්සිම මාංශවත් වෙලා ඇවිල් ගෝලයොත්තෙක්ක ඉටස මුල ෝකයක්ත්තක ඇතිකරගත විසුම. යා ම ඇතුල් වෙලායින්නේ අන්න ඒ ගිවිසුමට ඒක දෙවියන් වහන්සගේ ගිවිසුම. සදාකාලික ගිවිසුම. එතකොට නුඹලා සමඟ ඇතිකරගත්ත ගිවිස්සුමේ වච්චනය. කරන කොටගෙන තන එතන සිංල වචන සිංල ්‍රන්න ුට් අුවත්. ඒඒ ගිවිස්සුම වචචනයට අනුව එකකෝඩි වර් ඒම ඉංගලසි එකකෝඩින්ද වර්ඩ එකන ඒ වචචනයට අනුකූලව වචචනය නිසා වචචනය එහෙම ලියලතියෙන නිසා ඒ වචනයට අනුව මොකදද වෙන්නේ මගේ ආත්මය නුඹලා අතරෙහි හරි මයිස්ිට රිමේම අමා නබල අතරයි ො ඒ ගිවිස්සුේ දී මනුෂ්‍යන් සුල්ල ගිවිස්මති බුන් ොරි ආත්නේති මුුණනෑ නන්වාසේ දුන්නේ සුළු පිරිසට විතරයි සමහර කාරණයිශ් කරා නමුත් හොදුුවේ සමස්තයක් විදිට සෙනගත් තුල සුද්ධාත් වන්වාන්සේ වාසය කළේ නෑරේ. නි මගේ ಆත් ನುಬ ಅತරಾයි. ಅමಯ ಗಿವಿ ಮ. ್ು ವಿ ಮತನ ಸು ವಾ ವ ್ ವಿಸ ಮತ್ <Rainbownoon> ್ ತ್ರ ಾತ ತ ತ ಕ. ನ ಇ මගේ නමෙන් ನುಬල ಇල්್ಲುವತ ಪියාನන් වහන්සේ ನುಬ ುද್ಾತ್ಮಯ ನದಿ සිಿ ೆ. <pra Zone> ශුද්ධාත්මයන් වහන්සේ නුඹල තුල වාසය කරනවා කියල කිව්වා. එතුට අපි තුල ශුද්ධාත්මයණන් වහන්සේ වවාසය කරනවා අපි අතර ඉන්නවා විතරක්ම නෙමේ. ප අතරත් ඉන්නවා නමුත් අපි තුල්ලට උන්වහන්සේ ඇතුළනවා ඒක ඒ වර ප්‍රසාදයන් අපි ඔක්කොටම දුන්නා ඒ අලුත් කිවිස්සුම නිසා සුස් වහන්සේ ඇති කරදත්. එකට ඒ ආත්මය දැන් අපිට ඒගොලන්ටෙකක් මාගේ ගිවිස්සුමේ වචනය කරනකොට ගෙන මාගේ ආත්මය නුඹලා අතරයි කියනකොට අපිට එක අදග අදගත්ත මෙන්න මේදට. යසුස් වහන්සේ අපිත් කඇතිකරගත්ත ිවිස්සම කරනකොට ගෙන උන් වහන්සේගේ ආත්මය මාතුලයි ඔබ තුළයි පැහැදිලි නේද. ැ එතකොට ඒ දවස් වල දෙනස කතා කරලා කියනවා හගයි පොතේ ඒ නිසා බිය නොවන්න. එකන්නේ නොඹලා අතරමාගේ ආත්මේ තින නිසා බියනොවන්න ක කියල ඒකාලමිනිුසුට කිෙන දැන් අපිහ කොච්ච බයවෙන්ට ඕන්න නැද. මොකද ඒ ආත්මනන් වහන්ේ අප අතරන මේ අප තුල වාසය කරනවා එනි සවන්සේ අපිට කතා කරලා කියනවා අද දවස්සේ පළවෙනි කාරණය බයවෙන්නපා. මේ අවට සිදු වෙන කිසි දේකට බයවෙන්නපා. කිසිම සිදුවීමකට බයවෙන්නපා. පැදිරි ඔයාට වෙන මොන දේවනත්. කිසි අවස්ාව බය ප ඇයිදන්වාද මේ විශ්වයේ අධිපති මහෝොත්තම දෙවියන් වහන්සේ. අ උපත්ති පොතේ දෙවනි පරිච්චේදය කතා කරපු ආත්මයණන් වහන්සේ. ආත්මයණන් වහන්සේ ජලමතුපිට ගමන් කරමින් සිටියා අන්න ඒ ආත්මයණන් වහන්සේ ඔයා තුළ ඔයාගේ තුලේ වාසය කරනවා ජීවත් නම්ගට බය. ඔය තු ඉන්න තැනන් වවාන්සේ. ඔ ලෝක ඉන්න මොන දේ කෙනටත් වඩා බලවත් බය වෙන්නඒ ගිවිස්සුම තුළෝ යයින්නේ හැබ ගිවිසම තුළ න ගිවිම සිහිහරලම උන්සේ කියන මගේ ආත්ම කියල ගිවිසුම ඇත්තුනත් උන්හන් ගිවිු න්හසේ ගොටසත් ක්ෂණ කර නි න උන්හස ුළුවන් ඇත්වලයන් උන්සේ යන්නන්නේ උසේ මැරනකං යන්න ඒආත්මනන් වහන්ස අප තුයි බයකිෙසිදකට බයවැට් හැබැ ස්සරට ගොඩක් දෙවල් සිදදුුවෙන්ටයරු. ගොඩා දෙව සිදුුවෙන්ටයනවා. ඒලඟවද යපිකිවූ හය වනි පදේ මක්නි සාජ සේනාවෙන ස්වාමීල් වහන්සේ නිසේක් වන සේක. මම ටිකකාලක තව වරක් අහස සහ පොළවත් මුහද සහ ගොඩක් සොලවන්නේ ගොඩක් බයවෙන් එපා කිය ලකේනවා. බයවැන්න ප මක්නිසාද? දෙර සතතා කලක මංනු බිලට ීන බයවෙන් පාකිි යිදන්නද. මට ටික කලකින්. පටික මොහත. මොකද කරන්නේ. මමටි තව වරක් එක එක පාර කොලොලයිවරයි. තව වරක්. ආහස පෝලවත් හොලව. එ ඔතන සොලවනව කියීන වචනයේ අර්ථය තමයික්වෙෙක් ඒතු අ වචන ොද හව ස්කුවක්. ඒත්වක් පොලෝවිත රක්නේ ඒත්කුවෙක් විත රක්නේමයි හෙවන් කුවක් ඒකුත් න එක ස්වර්ගේය ස්වර්ගය අහස කිය සම න් සිංහල සිංහල බයිබල තන කියලා ඇත්තේ අහස කියලා. අහස නෙමේ ස්වර්ගගේ ක දනන් තර නේ තුන්ග ස්වර්ගේ නෙමේ න ස්වර්ග තුනක් වන නිසිකේ පලව පරිච් න ස්වර්ග තුනක් කියය. පලිනිස්ර්ගේ වවනිස් වර්ග තුන් නිස්ර් දෙවන්හසගේ සිංහසනය තින එසිකියල් පොතේ එකටනවා කො ද ොහිදනති තුන් වැනිස්වර්ගගේ තයි ංහස එක හෙලවෙන්නන්නේ ඒ හොල්ලවන කිසික නර දෙවනි ස්වර්ගය සහතුන් ස පලනිස්වර්ගය. එකන අපි මේ ජීවත්වන අහස සහ විශ්වය ග ග්‍රහලෝ කතාරකා මන්දාකිනනි එහිව හෙලවෙන්නය. ග්‍රහවස්තුූම හෙලවෙන්නේ අන හරි. සමහර වෙලාවට ඉද්‍රීිය අපිට බන්ධන්නෑ මොන වේද කියලා ඔය ග්‍රහ වස්තු ගැන බලලා අනාගතවාක්්‍ය කියනයින්නවන නේද. අර හදාහන්තිිලපි කෙනනග්‍රහ අවස්තුූන්ගේ ස්ථානගත වී මනුවර මේකම ඒගොල උපකල්පනය කරන තවවා රුද්ධති නොත් ඒග්‍රහයා එතනුමින්දී. දවියන් වහන්සේ හොල වන්න ගත්තාව ග්‍රහෝ කැලේ යනවා ඒ සිදුවේ දග හල ව පයි ර දුවේ ග්‍රහලක රුව ද ගගේ චුට් ට චුට මේ ද තුරක ඒත්ුයක් ල තිනේ ඒ පේද නේද ඒ ඒත්කක් එක නිසා මේ අද අනියවසගේ දැන තියනවම කක්දන්න ොද තුරකිය අන්සික ගානක් බස්නාහිර පැතර ඇලවෙලද ේ වගේ චුට්ි ඒත්කයක්කයක් නිසා තුෘකිය වගේ මහ විශලටක් එහට තල්ලුනාන දවන් වහන්සේක න ගතව ග්‍ර හලෝක ලට නන්න තර ෙන් සිද්වෙන්න. ඒ නිසා කලබලවෙඩි පා දැන් ඒ ග්‍රහයෝ මාරුවෙයි ඔගේ ග්‍රහ හො නැත්තම් හොඳ වෙයි හොඳනම් නරකවේ මොම දන්න ග්‍රහයමාරුවවෙයි හැබැයි කලබලවෙන්නපා බයවෙන්න එපා. කිස්සි දේකට බයවෙන්නපා මොකද දෙවියන් වහන්සේ ලඟදීම හොන්න හොළවන්නේ පොළව විතරක් න. ඒ ස්වර්ගයන් ග්‍රාලෝක සුලවන්ටයන. එනිසා වුල්කාාත දේව ගොඩ ගොඩ ගඩ සිුවෙන්ට නනිස්සර. නි වන් හන්ස ග ස ේ සු බිම න විසු ගිු පෙටික වගේ ඇතුලේ පද තන් දැන්ද දෙවියන් වහන්සසිගේ අබිමක ආර්ෂණය වෙච් ිසුම් පේ තියන. ඒ තමයි වගේ ස්පිරික්්ටෙක වගේ ආත් මොද ශුද්ධාත්මයණන් වහන්සේ ඔයාගේ ආත්මයයක්ත් එක්ක ඒකත්ත්වයකට ඇවිල්ලා සාක්ෂිධාරනවා ඔයා දෙවියන් වහන්සගේ පුත්‍රයෝ. මටි දස කියන්නේ. එතකොට ඔයා තමයි ගිවිසුම ඔයා තම අබිමුක ආකර්ෂණයකට නි සොන්නසසි බයියවෙන්න පැ උන්සකිනම ආසත් පොවත් නැතවතාව කොවනවා ඒ හොලවනකොට මුහදත් හෙලවෙනවා හරි? ගොඩවිමත් ෙනවෙනවා මුද විතරන්නේේ ගොඩ විමත් හෙෙනවා එකන පොලව ආහි දෙනස පැහැදිලි මේක නිකන් අර මනංකල්පිත උපකල්පනය කිරීමක් නෙමේ. මුදත් හොලනා ගොඩවත්හ ලොරවා ආහසත් හොලවන ස්වර්ගය තොල් කරම් ඔක්කම හොළ වවා. එස්වර්ගය හොළ වන කොට අර ග්‍රහෝවිතරක් නෙමේ ඒ ස්වර්ගීක ස්ථානවල ඉන්න පරාක්‍රමධාරී ආත්මත් ඒ ලෝකේ මුලා දැනින්? ඒගොල්ලොත් හෙළවෙන්ටය. ඒ සෙලවීම සිදුවෙෙන්නේ හේතුව මිනිස්සු හෙලවුණේ නැත්තං දෙවියන් වහන්සේව හොයන්න යන්නේ නෑ. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒ ගොල්ලු තමයි මේ වැඩ්ඩො ඒ ගොල්ලු තමයි මේ දෙවි කෙනෙක් නෑම බොරු කියලා ඒකන අපිට අපහාස කරාණය ඉස්සර නේද මේ මෑතක් වෙනකම් අපිට මේ ක්‍රිස්තියාන අපිට පහස කර මුලදරන වාදිය කිව්වා අන්තවාදියෝ කිවවා දැ වචන කක කිය මොක මක පැදිි කල දුන්න මුලදරවාද කියන මොද කියලා හරි දැන් දැන් ස්සනහට තව දවදේවල කිය ්‍රස්ථවාදිය කියල කියයි හරි ඒක ගමන්නහැ සමාරය චෝදනා කරලා නිකන් අපිට කොචක්ක දම මෙන්න මේ මොකද කෝතපේ දී එඩ කියාපිය හ අනේම් උත්තමයාන්නන අපේ දෙවියන් වහන්සේ එනහ ඔයාට ඒක දැනෙන්ට යනවා මුද ඔයත් හෙලවෙන්ට යන නිසා ඔයා යෙසුස් වන්සේ පිළිගත්ත නැ. එනි සම පැහදිලිව කියක් දෙවියන් වහන්සේ හොළවනවා හිලවනකොට අපිට කියනවා අක ද අපි තුළ ආත්මයණන් වහසේ වාසය කරන නිසා අපිට කිය බයා බයවෙන්නපා ගිවිස්සුම වචනයට ප්‍රකාර මගේ ආත්මයෙනුග තුළයි එනි සබයවෙන්නා සබය වෙන්ා. ආසත් හොලවනවා. ග්‍රහලෝකත් හොලවන පපක්‍රම ධාරීනුත් හොලවන මුල දැන්නත් හොවනවා මුහදත් හොලවනවා ගොඩනිත් හොවනවා පැහැදි පැදි එකදෑ වඩ ර ඊට පසී ලඟ පදේ පියලු ජාතීන් සොලවන් පියලු ජාතීන් ආශා වෙන දේද පැමිණේගේයට. ස් මෙන්න මෙන්න බලන්න තැන් දැම් බලන්න සෙලවීමයි මහිම අතර දින සම්බන්තාලයමට පෙන්ුවක වඋහස මට මේ පාර ප ේක උ වහන්ස කියනවා මම සියලු ජාතින් දැන් දෙවියන් වහන්ස සියලු ජාතිී කියලා කිව්වොත් අනේ මගේ සහෝදන සහෝදරිය විශවාස කරන්න සියලු जाාතිී එක ජාතියයක් කොත් මස්රන්න නෑ ඔය මහ ාතියෙන් ඉන්න යත් වනෝ නවා. මොන ජාතියෙන් හිටියන් පන්ස හොලවන සියලු ජාතිීන් සොලවනු ලබන්ද මේ සැලවීම මේ ස්වභාවිකවේ එන පොඩි පොඩි සෙලවනද තුර්ර කියවුුණ එකර අන නෑ මේ සෙලවීම ඊට වැඩිය භයානකයි. මොක මේක ඊල ක නෙක හොවන්න වන් හන්සිස. ද මේ දසල ොඩක් සැලවම් වෙනවා කියලා ගොඩක් අය කලබන ්‍ර්යන බලන්න ත්තුවක් වා ධනින් ඉන්න හැබැයි දවියන් වහන්සේ හොලවන කටවාටයි හොය හොයඉන් අවශ්‍ය වෙන්න වා දන්නවා දෙවියන් වද තමයි කියලා හරි මොකද උන්වහන්සේ හොල වනවා සියලු ජාති ඉට පස්ස කියනවා සියලු ජාතීන් ආශ්‍යාවනද එනවා කියලා සියලු ජාතිී ව එතන ආශා වෙනදේ එනව කියලා කිව්ව හම සියලු ජාතින් විනාශයට ආශා කරන්න නනේද ඕක ම ක කේ හිබරු ලයි් එක මන් කියව අන්ට ලන යිබලක ම කියව හිබ්රු වක්්‍ය හිීබරුවාක්්‍යිය තියෙන විදිර තියෙන්නේ එනවා කියනන එනවා? ආශා කරන ද සිරු ජාතින් එක යරි හරි එතකොට මේ මේක අර්ථය ටිකක් හැගිල තියෙනවා මම මෙතන වාඩි වෙලා මං වහන්සසිකෙන් ගොඩාක් මම ජුමස්වාස් මොකක්ද මේ කතා කර ගයන් මේ මේ යහපත්වයක්ද අයහපදවයක් සියලු ජාතිීන් ආශා කරන දේ සේලු ජාතිීන් ආශා කරන සියලු ජාතීන්ට විය යුතුදේ නෙමේ එහනම් දඩුවම මරණය සියලු ජාතීන් ආශා කරනද මොකද යෙසායගේ අනවක අත් එෙක් අපි චුට්ටක්ක බලමු යසාය තියෙනවා අන්‍ය ජාතිීනු නුඹගේ ආලෝකයටද රජවරු නුබලාගේ තේජසටද මහිමයටද ආකර්ශලන. අන්න ජාතීන් නුඹලා කෙරෙ හිතියෙන දෙවියන් වහන්සේගේ මහිමය දකිින්ටයනම්. එතුට ජාතීන් ආශා කරනවා මොකක් කරිදේකට. හොද ඊට පස්සේ හගයි පොතේ මේ කොටස කියනවා ආශාරද පැමිණෙනය මේ ගෘහය මහිමයෙන් පොරවන්නමි. හා. ඒ දේව මලි ගාව දෙවියන් වහන්සේ මහිමයෙන් පුරවන්ටයනවා. මහිමෙන් පුරවන්ටයනවා. එතුර මාලි ගාව කියන්නේ මොකක් ඔයා මගේ ශර යෙසුස් වහන්සේ කිව්ව ඔබ මටතුන් මහිම ඔවුන්ට දුනමි. තුර මොකෙන්ද පිරෙන්න්නේය. පියාණන් වහන්සේ ඉසුස් පහන්සේ දුන්න මහිමේ සුස් වහසේ අපිට දුන්නා එතුර මේ න දේව ගෘහය ඒ මහිම එක පිර යන. ඒ අ ජාතිීන් ආශා කරටයවා සලු ජාති නකට ආශා කරන්ටයනවා ආශාකරනෙන මුදද ආකර්ෂණය වෙන්ටයනවා ය ස ගැනකක තමයි කියන්නේියු ජති ජතිී නබට ආකර්ෂණය වෙන්ටයනවා. මුද දෙවියන් වහන්සේගේ ලෝක නබ කරෙහි දවිය උන් වහන්සේගේ මහිමය නුබ කරෙහි දකින්න. එක කිය සේනවල ස්වාමීන් වහන්සේම සේ කියන සේක මේ ගෘහය මහිමයෙන් පුර වනවත් කියලවන් වන්සකවා මේ ග්‍රහය හ ස්දැදැ ඕක ඔයා මට කියයි ආවක හගයි පොත්තන තියෙන්න්නේ ඔය කියන්නේර ඒ කාලි කර පුදයක් මේ කියන අප පෙරලම හෙබු පොත මංමට කියන හේබු පොත තින ු වර්ද නත හබ පොත තියන්නේ අලුන සුිය හ පොතේ දලොස්සනනි පරිච්චියි පෝඩක් පෙර පෙර වෙලා අපි පොඩ්ඩක් කියවම ඉස්සල්ල අපි එම විසි පස්සනෑ විසි පහට එන්න කලින් කියමු විසි හය විසි පහට පස්සය විසි හය පොඩ්ඩක් කියවලේ හබු දුලයි විසි හය සම හන්සේගේ ශ්කාල කො සලුය ලමුදද උන් වහන්සේ මම පොව පාමණත් නොව ස්ර්ථයත් සවවාරක් සම්පාකරවන් මෙම කිය පොරොන් ීතිගේ දක්ද දැන් ඔය කතා කරන මොක් ගැද. ඇ හබරු පොතේ පවලුතුමා ලියන හා පරණගකි විසුමේ ලියා තිබෙනවා තව වාරාක් මම පොළොව විතරක් මෙම යහසත් ොනක්නෙ කොති හදායිපොතේ. පවලතුමා හදායි පොතේ තියනදේ උළුක් පලාරගැන උපටා ගැන කතා කරලා කියනවා. ඒ කාලයේදී දෙවියන් වහන්සේගේ හඬට පොළව හෙලවුණා කියලා එක කොයි වෙලක් දනද හෙලවුණේ ගිවිසුම දුන්න වෙලා. සීනයි කඳ හොරෙබ් කන්ද පාමුල සීනයි පලාතේ හොරෙබ් කඳ පාමුල සෙනග රැස්වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේ කතා කරහම් මොකදනද වුණේ උන්වහන්සේගේ ගර්ජනාවට පොළව හෙළවුණා සෙනග බය වුනේ ඒකයි. එක දැම කතා කරලා කිය එක වතතා කඋන්වහන්සගේ හන්ඩින් පොව සෙල වුණ තවරක් ම හොලවනවා. ඇල පොලෝ විතරක්නමයි මුොහුදත් හොලබනවා. ස්වර්ග්‍යත් හොලෝන් තාමක සිදු වෙලා නෑ. හබරු පොදය කතා කරලා කිය නොක. තවවරක් මම ස්වර්ග්‍යත් හොලවත් හොලවන වතිලත. පොරුන්දු වී තිබේ හොරුන්දු වී තිබේ ඉළඟ පදේ. තවවරස්ටිී වචනයෙන් පෙන්වාන්ේ. නො දේවල් පව ස සෙලවෙන ඒවා සෑදුූ දේවල්මින් පහකරන බවය අන්න ක ක අතවවරක්හොලවනව කියනකින් අර්ථවත්වෙන්නේ මොකක් දන්නවාද මේ සෙලවීමදී දෙවියන් වහන්සේ විසින් හදපු දේ ඉතුරුවෙන්ට අති න අනිත් දේවල් අතින් සෑදුව දේවල් කඩා වැටටයාව එතකොට මේ සෙලවීමේදී නොස්සෙල්වී සිටින්නේ කවුද. දේව මාලිගාව විතරයි. දැ ඔයා කියැයි එෙන ආශුද්ධාත්මණන් වහසේ මන්තුලව වාාසේ කරනවා. ඒ නිසා මම සෙලවෙන්ට යන්නෑ. . ඔයා තුළ ශුද්ධාත්මයණන් වහන්සේ හිටියත්. ඔයා ගොඩනගනදී ඔයා අතිංහදපු දෙයක්න. දෙවියන් වහන්සේ විසින් නො සෑදූ දෙයක්න. මොකද අතින් සෑදූ දේකීනගෙන් අදහස් වෙන්නේ මොකක්දන්නනවද. මනුෂ්‍යයාගේ ක්‍රියාව. ඔයාගේ හයිය හත්තයෙන්. ඔයා යම ගොඩනගාගෙන තියෙනවනම්. ඔයාගේ ශක්තියෙන් ඔයාගේ හැකියාවෙන් ඔය මොනහරිදයක් ගොඩ ගාගන තිනක ේයක් වෙන්න පුළන් චර්්චක්වෙන්න පුළුවන් මොන හරිදිදයක් වෙන්න පුළුවන්. එක් ඔයාගේ ජීවිතය හරි වෙන්න පුළුවන්. ඔයාගේ අතේ හයිියෙන්වා ගොඩ නගාගන තියෙනවනන් මගේ සහදරය සහදරිය. ඒක විනාශ වන්නයන් එක තමයි කතා කරලා කියන්නේ ඉසර පදකව්වේ තවවාරක් සෙලවීමෙන් කියනකින් අදහස් කරන්නේ පෙන්වන්නේ නොස්සල් වෙන්න වූ දේවල් පවතින පිණිසත් ඒ වගේ සෙලවෙන දේවල් අතින් සෑදූ දේවල් මෙ පහ කරන පිස. ඉ අතින් හදපු දේවල් දෙවියන් නොස පහ කරනවා. දෙවනසේ අයින් කරනවා ඉත් කොහෙන්ද ඉවත් කරන්නේ. අක දැනදගන්න. කොහෙන්න්ද ඉවත් කරන්න. දෙවියන් වහන්සේගේ යැයි කියා ගනිමු. රිිසුස් වහන්සේගේ සභාව යයි කියා ගනිමේ. ඔරුුවෙන් අතින් හදපු දේවර මං ඉස්සල්ල පෙන්නුවේ ස්ෝක්්ම මෙසිින් දාලා දාාපු දුම. තව තවදමට කියන්නමතකුුණ. සමාරා හිතනවා මේ ග්ලෝරියක කියල කියෙන රත්තරං කුඩු ැටක කියවා. හඩද එනිසා අද කාලේ කරන දෙයක්ත්තමයි බයිබල්ල එක ඇතුලේ බයිබලේ දාගන නකට රත්තරං කුඩටික කඩ කරන්න දාගනයනවා රත්තරං කුඩු. ඉට පස මුකද කරන යිබලේ ඇරලලා මෙහෙමක ලත්ත දාගන. ඉට පසමම මූුණමීමම වාහගත්ත ුණ ඩි පිාර ුණ ම කරගත්ව මුණ තිසි. එතකොට මිනිස්සුන්ට කියීන. මහිම වැටිව අති හඳකු දේවා රත්තරකුට පැකට එකක් සඩි ලාඩ බක්ෂප්සති පොඩි ලමයින්ට සෙල්ලන්්ඩකරේට කරන්න අරගත් මගේ ලම සමගේ වයි සන්ඩ ස්කූල් එකරනකොට ලමයින්ට සන්ඩ ස්කුල්ල එකේ ඩෙකරේෂන නදවල් එක දෙනවා ඉතින් මගේේ සඩස්කූල්ල එක ළමයි සහරදස්සන් සඩ ස්කූල්ලෙන් ලින රංකුට රෝල ඒ ගෝරිීඒ කඩ බපුක්ෂප්පල නත් ඒගේ අතින් සැෑදූ දේවල් අඩාරටන්නේ යන පහකර දෙවියන් වහන්සේ සභාවෙන් අයින් කරවදානවා. ගොරුව අතින් හදපු දේවල්. හැබැයි ඉතුරු වෙන්ට යනු අමුණ දන්නව සැබෑකුේ දෙවියන් වහන්සේ හදපු දේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයා ප්‍රමන්තුල ගොඩනා ගා ගත්ත සමන් කැපවෙච්චයි. තමන් තුල වාසය කරන ශුද්ධාත්මණන් වහන්සේ විසින් ගොඩනගපුදේ අන්නේ සෙලවෙන්ට යන්නෑ. ඒ නිසා එක කැඩෙන්ට ය පවතීන්ට යන හරි. ඒ නිසා මංවට කියන්න කද්ද කාටද මේක ලබෙන්න්න පුල නැත කෞදක ලබන්නේ කියලා දැන් අපි කිවම් විසි පස්සවනි පදේ. අපි අපි පොඩ්ඩක් ඉස්සර විසි පහනය දෙන සමාවෙන් නොදලෑ සිහ. කතා කරන්න සැනන් වහන්සේ පා නොකරන්ට බලාගා නිල්ලාමත් නිසාද පොළොවේදී අවවාද කළ තැනන් වහන්සේ එපා කල විෂ ඔහුන් නොගැලවුුණෝ නම් ස්වාර්ගයෙන් අව්වාද කරන සැනන් වහන්සේ කෙරෙන් අහක්ක ගියව අපි පොහොම ගැලවේ මුද දැක මෙ සංසධන ගෙනයන්නේ කියන්නේ ඒස්ටරාර් සෙනග සීනයි කන්දිදි ගිවිසුම තුළලවෙත් ච එකක සහ යේසුස් වහන්සේ අපිත් කැතිකරගත්ත ගිවිසුම. මේද කතරත මේ සංසන්ධනය යන්නේ එදර කතා කරලා කියනවා ෆොලවට ඇවිල්ල කතා කරපු දෙවියන් වහන්සේ බොදු දිවන් වසයයාාවන කන්ඳළඟට නික්මයන් පොත කියවන නික්මයම පොතේ පැහැදිලිව තියවා සෙනගාවා මේ මෝර කඳ පාමුලට මෝසෂට වක් මයි මදල් තින මෙයායට එන්න දෙන්න නිපා කියල දෙවියන් වහන්සේ ට කතා කර ඒ කතාකළ පුල පොලව හලවුනා ගටජනයවුන දිලි කෙටීමාව මිනිසු බයවර හරි ඒ කතා කරපු වෙලා වෙදී ඒ කතාකරේ ගිවිසුම ගැන මෝස සිට පසේ ගිවිසු අරගන සතෙක්්ගෙ ලේ අර ගිවිසුමට ඉහලා සෙනගකිව් අපි එක ගයි කියලා ගිවිසුම ඇතිකර ගත්තා ඒ ගිවිස්සුමට කවුරු හරි විරුද්ධ වනොත් ඒ ගිවිසුමේ දේට කවුරුහරි යකීකර වුණොත් ඒ කෙනාව කිසිම සමාවක් නැතුව මරවදා මෙතන කතා කරලා කියන්නේ එකයි ඒ ගි විස්සුමට අකීකරු උනහම කිසිම සමාවක් නැතුව මරලා දැම්ම නම් දැන් ස්වර්්ගේඉන්දල කතා කරන දෙවියන් වහන්සේ ඒ කොහොමදේ පියණන් වහන්සේ ස්වර්ගඉන්දල කතා කරනවා ශුද්ධහත්මැණන් වහන්සේ ඔයාතුළ වාසේ කරනවා එතුරේ ඒ කතා කරන හඬට ඔයා අකීකරු වුණොත් ඒක සුල්ලු කරොත් පාලතුමාන අපි කොහොමද ගැලවෙන්නේ ගැනවේද ගතිී ඒහෙම කරන කෙනා ගැලලී. එනිසා පරිස් සංවවෙන්න කතා කරන තැනැන් වහන්සේ එපා නොකරන්න වගබලා ගන්න. මේවා සුළුවට ගන්න එපා. අනේ මගේ සහෝදරය සහෝදරීිය මේක සුළුවට ගන්න එපා මේක විහිළුවක් කරගන්න එපා. මේ ක්‍රිස්ටයානිි ගමන නැත්තං දෙවියන් වහන්සේ තුළ ඔයා මම ගමන් කරන මේ ජර්ණියක සුළු කරන්න එපා. මේක සුළු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මේක සුළු කරන කට්ටියක් ඉන්නවා. අන්න ඒ අය ගැනත් හගයිපොතය කතා කරන අපි පවු පුඩ්ඩක්යන් හගයිපොතට. අපි හපව හගයිපොතේ දෙවන පරිච්චෙදරගගේ අපි ඉතුරුටික කියවමු. අපි මහිතන්නේ හගයිපොතේ කියව්වා විසි සමයි හගයිපතය හත්තනනි පදය අපි කියව්වා. හරි. අප අප වූ හත්තනි පදය කියලලා අපිටිනි දය කියව මුකල් පොඩ සිහි කරගම කොත අපි නවත්ව කියලා අපි හත්තනි පදය සල කියෝ හගයි දෙක හත සමයි සලු ජාතී සොලව සියලු ජාති නාශාවන දේද පැමිණය මේ ගහය තේ පුරවන් ම සේනාවනු ස්වාම වහන්සේ කිය අයිවිල් ෆිල් ටෙම්පල් වි ගලෝරි මම මේ ගෘහය මහිමයෙන් පුරවනවා කතා කරේ ඔයා මගේ ුද්දේව මාලි ාව ඔයා මම අපේ ශරීර ශුද්ධහත් වෙනන් වහන්සේ වාසය කරන මාලිගාවයි. නුඹලා දෙවන් වහන්සේගේ මාලිගව බව නුඹලා නොදන්න හුද. එක කොරදි තුනය කතා කරන්නේ මාර. එනිසා මේ මාල්ලිගාව මහිමෙන්පුරුණණ ඒක නිසාතමයි දෙවන් වහන්සේ ඉඩ හඇරියේ ජරු සරමි ිච් දේ මාලි ගව විනාස වවෙන්න ගලක් පිට ගලක් ිතුරනොවී විනාස වෙන පිනිස ඉඩහරි. තාම හදරනය වුද දදාගල තම හදරනය එකන්නේ මේ මාලිගාව පොල වෙතින ක මාිගාව හැදන්න ඇබ න්ට ්‍රයිස් න්නන කලින් මලිගව දනවා දවසෙන් දනවා එක වෙන කතාව ඉල්ලඟ පදව වි ගේ ්‍රන්ධ මාගේයල් සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේත මේ හයේ අන්තිම තේජස පළමුකයේ තේජසට වඩා මහත් වන්නේ යල් හො ඉස්සල කතා කරන රිදී මාගේ රත්තරන් මාගේ. දැ ඕ කතා කරලකි හම රිදිී රත්තරං කියව මුොකද අපිට මතක් අපිට හිතෙන්නේ. මංගන්න සපලත්ේ ගන ඔ බලාගනි වන ටන්ටන්ට න්ටන්ගලා රිදිී ටකයි රත්තරටිකයි ගෝලි ගෝල් බාස්් ටිකයි රත්තරන්ටිදිරිය න ඒකට වඩානේ සල්ලිවලට මේ විනාස වෙන දේවල් ගැන. ඒ මත ඔයාගේ විශ්වාසය තියන්නේ පා හරි දැ වයිබලේ රිදී සංකේතවත් කරන්නේ පරගි විසුමේ රිදී කතා කරලා හැම වෙලාවකම එක අලුද්ගි විස්සුමට එන ආත්මික අර්ථය තමයි සමගිකමටෝන් දේව මාලිගාව හදනකොට පාවිච්චි කරපු ප්‍රධාන සඹ ජාතිලම් මනා දෙකට කියන්න මේ මෙටල් ජාති දෙකක් තමයි රිදිී සහර අතර තමත් පාවිච්චි කර සමරවාස්ස ප්‍රධාන වශයෙන් දේමලිග ඇතුලේ අතිශුද්ධස්ථානය තිබුණන රිදිීසාහ රත්තරංි කරයි. රිදි නූලෙන් තමයි ගැට ගැමවීමකොඩත් දේවා එකන සමගිකා සමකම ක ටෝන්ම ටෝන්මට් කියන්නේ දෙවියන් වහන්සේ හා මනුෂ්‍ය අතර තියෙන වෙන්වීම නැවත්ත සමගි කළයේට බල් එක ගේලේ ඒක තමයි සංකේතවත් කරන්නේ දෙව මලිගව ඇතුළේ තියෙන උපකරණ සහ ගොඩ නැගිලිදේවල් භාජන මෙඔකොම එතකොට දිහස කතා කරකි න රිදී මගෙන් ඉිට දෙස අපිට බෑ දෙවියන් වහන්සෙත් එක්ක සමඟි වෙන්න දෙවියන් වහන්සේ නිසා එයාම මනුෂ්‍යයෙක් විදිහට ඇවිල්ලා සමඟිකමක් ඇති කරා තිරය වෙන් කරා උහන්සගේ මාංශය ඒක උන් වහන්සේගෙන් අපෙන් නෙේ සමගවීම ආවේ අපේ ඌමනාවකින් නෙමෙයි අපේ ඇකියාවකින් අපේ ක්‍රියාවකින් නෙමෙයි දෙවියන් වහන්සගේ ක්‍රියාවකිින් එනිසා රිදී උන්වහන්සගේ සමගිවීම උන්වහන්සගේ සමගි වුණට පස්ස තමයි අපි පරිවර්තනය වෙන්නේ දෙවියන් වහන්සේ ෙසු වහන්සගේ උසමහතය ප්‍රමාණයටන් තමකම නසාග ම නොව ිස්තුස් හන්සේ මතුළ ජීවත්වෙන්නේ යන කාරණය අපි ඉෂ්ඨ කරි ඒක ගැන කතා කරමි ඒක ඒකට මුල්තන දෙමින්. අපි අපේ ස්වරූපය අයින් කරලා කිස්තුස් වහන්සගේ ස්වරූපය අපතු ඇති කර ගන්න කොට මොකද වෙන්නේ කිස්තුස් වහසේ අපතුළ සම්පර්ණ වෙනවා අන්න එකකොට ගලෝර එක වැටනවා රත්තරංගලින් සංකේතුවත් වෙන්නේ ගෝී මහින නසර ක න රරිදිීමගේ රත්තරන් මාටේ. මින්වාස කියන රිදීමමාගේ රත්තරම්බ ස්වාමින්න් වහන්සේ කියාව ඒ නිසා කතා කලකී නොකක්ද රිදීමමගේ රත්තරන් මගේ ඒ නිසා මොකද කිය නිලඟ පදේ මේ ගෘහයේ අන්තිම මහිමය එක මේ ග්‍රෘහය අන්තිව මහිමේ එකේ ගෘහයට මුල් මහිමය තිබුණා ක්‍රියාපොතයක තිබුණ මහිමය තිබුණ ක්‍රියාපොතේ හැබැයි අන්තිම මහිමය ඉ අන්තිම කාල වෙන හි මුල් කාලයාප මහිමයට වඩා වැඩි කියල දෙවියන් වහන්සේ කියනවා. හරි මන්දන්නට තේරෙන නොද කියලමයි ම ්‍යාඥ්‍යා කරනවාටමක වැට හේචියර මුල් ගෘහේ මහිමයට වඩා දෙවන ගෘහේ මහහිමය වැ ැ. හස කතා කරලා හනවා යිට පස්සේ හරි ස්වාමීන් වහන්සේ කියන සේක කියලා කියනවා මේ 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 ස්ථානයේ මම නුබලට සමාධානයද කියන නද ඒ පදේ මේ ස්ථානය ම නුබලට සමාධානය දෙන්නමින් මම ස්වාමීින් වහ මෙස ස්වාමීන් වහන්සේ කියන සේකයකි සමාධස වවාන්සේ හැමිලම කතාකරේ ගෝලයන්ට කෝමටෝ ආමන්ත්‍රනයත ආච්චාර කර එකෝමක ශලවෝ මේ ස්ථානයේ ම ශලෝම් දෙනවා. අග ලෝ in this place. එදේව ගෘහය තුළ වට සමාධානයතිය. මට සමාධානය. ඒ නිසා බය වෙන්නේ නෑ. වටාපිටාවේ මොනව හෙලවුනත් බය වෙන්නේ.හරි ගිනි කඳු පිපුරුවත් ළ මුහුද ගොඩගැලුවත්. මොන ගංගා ඉතිරුවත් මොන පොළව හෙලවනත් අහස හෙලවනත් භාබිය නොවෙමි. ඇයි දෙවියන් වහන්සේ ඔයා මන්තුලවාසය කරන නිසා. ඒ මහිමය උන්වහන්සේ වබුරුවන්ටයන්. ඒ නිසා වවහන්සේ කතා කරලචන්නේ. රිදීමාගේය රත්තරන් මාගේය මෙන්න මේ ගෘහයේ මහිමය මුල් ගෘහයට වඩ වැඩී ල කි. ගුල්ගෘහයට වඩා දෙවනි ගෘහේ මහිම මේ වැඩි අදන්න ඔදන්න ඇදේව මාලි ගාවන් දෙකක් තිගුණා ස්වභාවිිකව. ජෙරුසල සලමඳ උදේවම මාලිගාවයි සිරුබාබෙල්සාහ ජොෂූ හදපු දෙව මාලිකා හගයි පොතේ කතා කරන්න දෙවනි දේව මාලි ගාවන් ගොඩක්යි බලාරගෙන ඔත්තුන්වැෙන දේව මාලි ගවක් හදයි කියලා හදන්න එකද නැන්ටික්‍රයිස්ට් එකන්ටි්‍රයිස් මාිකා ඒ වගේම සභාවට කාලවල් දෙකක්ට ආරම්භ සභ අවසාන සභා ආරම්භක සභාව තුල දෙවියන් වහන්සේ මහිමය නිදහස් කළා ඒක ඒකාලටු මිනිසු දැක්කා ඒනි සකම පේතුරුස් ඇවිදිනකොට පාරේ හෙවනල් වැටල මිනිසු සුවේ කියලා මිනිසු දෙ පැත් තිලිපට ඒක ඒවස්ථාවක් විතරයි ගොඩා කවස්ථාති බුුණා ගොඩා කවස්ථාති ගුඩ හැ මංවාට කියනවා දෙවියන් වහන්සේ මේ ඊළඟට කරන්න යන ක්‍රියාව අරක රිපීට්රන කක්නේ වනාසසි කරන්න ඒනවා පරගු මිස්සු ව ටල ක්නේ ඒකනෙ මේ ලොකේ ඊට වඩා බලවද්‍යයක් කරන්න ඒ තම උන්හන්ස කතා කල කියන්නේ දෙවන මාලිගවි මහිම පලව මාලිගවට වඩා වැඩි. නිසා මයි කතා කරල කියන්නේ මේ ස්ථාන මම සමාධානයවා ලෝ ලෝ දෙවන් වහන්සේ සමාධානය කිසිදු නුවනකින් වටහ දන්න බැරි වන්න කිසි කෙනෙකුට දෙන්න බැරි ලෝ සමාධානය කිස්සුත් වහන්සේට විතරක් දෙන්න පුළුව ලෝ අන්න ඒ සමාධානය වනොස කේන මේ ගෘහයේ මන්දනෝ මේ ගෘහයකිලකිව ඔයාගේ මගේ ජීවිත ශරීද මො ඔයා මම දේව මාලිගාව. එනිසා දේව මාලිගාව ශුද්ධයි. එනිසායි ශුද්ධ මාලිගාව ශුද්ධව තබාගාන්ටුව එක කරොෙන්තු තුනේ දසය කිලකිනවා යම්කිසි කෙනෙක් දේව මාලිගාව විනාසකරයි නම්. දෙවියන් වහන්සේ ඔහුව විනාස කරකා දෙවන් වහන්සේ ග්ලෝරිය කත් එක්ක සෙල්ලන් කරමට මක යසුස් වහන්සේට පියාණන් වහන්සේ දුන්න ගලෝරියක ෙසුස් වහන්සේ සභාවට එක සුලු කරම එක සු එනිසා මේ සභාව ශුද්ධයි ශුද්ධයි ශුද්ද කමතුල බාරදි නොමේ ඔත් අදදුරවල ම දදුර්වල පිදුරවල ඇත්ත පිදුරවල හැයි ඔයා තුල වාසය කරනෙන මන්තුල වාසය කරන කියෙන බලවත්. එනිසා ම බලවත් කරන්නූ සමිධානන්තුළ මට සියල්ල කල. එකනේ ශුද්ධකමට සම්පූර්ණත්වයටන්න මට පුළුවන් මන්නිසා නෙමෙයි ඔයා නිසා නෙමෙයි ඔයා මංතුල වාසය කරන ශුද්ධ ආතරන් වහන්සේගේ ක්‍රියාවට මම ඉඩ දෙෙනකොට ඒදේ සම්පූර්ාව ගෞරව දෙවියන් වහන්සේ. අනඒක නිසා මේ මාලිගාග ශුද්ධව තබාගන්න දෙවියන් වහන්සේ මහිමය වගුරවන්න නවා මුළලු ලෝකය පුරා උන්වහන්සේ එක කරන්න යනවා බොහෝම ළඟදී ඒක මම කියන්න මගේ සහෝදර සහෝදර එක මේ එක් ි ටික නිකන් ක්‍රමත් ප්‍රමේෙන් තිව එක මේක ෂණික වෙන දෙයක් එක මොහොතකින් එන දෙයක්ඒ මොහොතකින් වා බලයෙන් පූර්ණ වනා දෙවන් වහන්සේ බැඩේ කරග වන් වහන්සේ ම අස්වන්න කපාගන්න යනවා ඒෂනයකස සෝගන්න එනිසා සම්පූර්ණත්වයට ආපු දරවා බිහිවෙන මොහොතේ ඔසබගන්නලවා බිහිවුණුශෂණයකින් ඔසව ගන්නවා. එනිසා මේ ක්‍රියාව සම්පූර්ණත්වයට ආපු සභාව සම්පූර්ණත්වයෙන් ක්‍රියා කරන කොට ක්ෂණිකයෙන් ඔසවගන්න. එනිි දරව පොතේ දොලය කතා කරන්නේ. එනිසා මහිමෙන් පූර්ණ වෙච්ච සභ. මහි මානවිත සභාවක් තමන්ටම ඔප්පු කරගන්න පිණිස. වචනය නැමති වතුරෙන් උන් වහන්ේ සේදුව කියල පිස පහේ කතා කරලාකි මහිමානවිත සා ලෝිය ඒබ්ලෝච් මහිමානවිත වූ සභාව මනුෂ්‍යන්ගේ එක මුතුකමක් මේ අවසාන කාලය දෙවියන් වහන්සේ මුළු ලෝකය පුරාව විවිධ ස්ථානවල ස්ථානගත කල තිවා. මං විශ්වාස කරනවා මේ ලංකාවේ ඔයාාව මාව කැඳවල තියෙන්නේ අන්න ඒ මහිමානවිත සභාව කුඩා කොටසක් වන පිණිස. එනිසා මේ සීරියස්ගන්න මේක තව කතවක්ව න මංගේක හෙටෝවලොත් එක බෙදා ගන්න මේ මේක තව කතාවක්වයවා පොහොමද ග්ලෝරියකේ වෙනස්සමොකක්කි. මහිමයේ ස්වභාවයේ වෙන සක්තියෙන්ට යනවා. එකනි සමයි ගොඩක් අයි එක සුල්ලු කරන්නට යන්නේ හැබම වගේ බැගෑ පත්්‍රීල සුලු කරන්න එපා. අහස්සේ සිට ස්වර්ගයේ සිට කතා කරන තැනැන් වහන්සේ සුළු කරන්න එපා මගේ සහෝදරය සහෝතිෙන් සුළු කරන්න එ ස ජීවත්වයන්නේ හරිම මටකට සිංහල වචනයයක්න උද්‍යෝගිමත් කාලෙක් මං ඇත්තටම එක්සයිට මම මට කියල පිටිස මගේ මංහිත දේශනා කරඩු මන් කියෙලති ම ගැලිම ලබව මුල් කාලේ මං ගොත් දුක්කුුණා මතිවාස් අනේස්වාමිනින් ඔයා මේ පොළවේ ඇවිද්ධ කාලි මං ජීවත් වනාන ඒ ස්්‍රායිලයේ කොච්චර ශෝක්ද කියල ටික කාල කරන දනස මට දිිබිය් කර ම තරවට කරම එම කියෙ පි පසු වනසමට පෙන්වා. වර්තමාන කාලයගන ර සතිර අනේ ස්වාමනය බහන්සේ මාව එදා ජීවත් කරවන්න ඇතිව අද මේ जीීවත් කර ූපක් ගැනබහන්සර ගොඩාක් සුඒමකද ඒ කායයක් හොඳයි කාලය හොඳයි ප අරදක්නය හොඳයි මු ඒක ටොඩා මේ හොඳයි මක මුල් මහිමයට වඩා මේ මහිමේ බලවේ ඒක කොටස් කාරයෝ වෙන්න උන්වහන්සවාට මට ආරධනා කරල තින කැඩවලතියන ැඳවනු ලදො බොෝයි තෝරාගන්නන්නේ ස්වත දෙෙනයි. ඒ මොක දෙකට හේතුව යම්කිසි සවභාාවයන් ටිකක්තියෙන් ටෝනෙ මේ මහිමය දරාගන්න ම මේක කතා කරා මීටි සැල්ල යටහත්කම් ප්‍රේමය අගාපය වගේ මමුතව දේවල් ටිකක්තින හේයට කතා කරන්න මේක මික ගොඩක්කායයි මිස්කරගන්න යන හේතු මංගේ කියන නිස්කරගන්නට. න්හන්සැතින සි කෙනෙක් විනාසනට න්හසේ කැමති නෑ කිසි කෙනෙක් විනාශසනට උන්වහන්සේ ඔොන ැලු දෙෙන. සියලු දෙනා උන්හසලටනේක හැයි න්වහසම දන්නන්වා අක වෙන්නයකි. උන්වහන්සේ ආශාවන සිලු දෙන න එක නමුත් සිරු දෙන නෑ මොක මනිස්ු හිතුවක්කාරයි මනිස් වහන් කාරයි. වෙනස් වෙන්න කැමති නෑ. යටත්වෙන්න කැමති නෑ කීකරු වන්න කැමති නෑ. අපිගන කතා කරමු හෙට. න්වහන්සේ ඉදරි අපි ඥා කරලා කියමු ස්වාමිනිි මහිමය අප කෙරෙහි වගුරුවන්. අපේ හැදෙන්න තියන තැන් අපේ හදන් චැඩෙන්න තිනතැන්ද කඩන්න මාව සූදානම් කරන්න මේ මහිමේ දරාග අපි යාඥා කරල කියමු ස්වාමිණි. ඔබ වහන්සේටම සියලු ගෞරවය මහිමය ස්තුතිය ප්‍රසංසා අපි දෙනවා නාසරත්ති ේසු ිසුස් වාන්සේ ෙනනාමයෙන්. वाම ඔබවහන් से ඉදිරියට එන්නේ අපේ ක්‍රියාවක් නිසාව අපේයපත් කමක් නිසාවත් අපේ ධर्මිෂ්ටකමක් නිසාවත් අපේ යම් किසිिक දෙයක් නිසා නොවයි ඔබවන් सेේගේ पुत्रය ඒ වवී में තිරය උන්වහන්සේගේ मानශෙන් ඉරපු නිසා ඒ වීම අයි කර ලස් අමිනිිට ඔබවහන්සේ හා सමග කරපු නිසා ස්वाම ඔබ වහන් से හා ඒ කත්‍රයක් වනි නිසා අපිට ඒ මහිමය දුන්න නිසා දෙපාරණ ඒ මහිමයෙන් අපිවපු පුරවන පිණිස අපි යකි නෙක්කෙනාව ඔබ වහන්සේ හදන්න කියලාප ඉල්ලනවා හදන් නිසල්ල කඩන්න ස්වාම් අපේ අයින් කරන්න ඕන අපෙන් අයින් කරන්න ස්වාමී ඔබ වහන්සේගේ නාමේ අප තුළි නිුසස් වෙන පිණිස අප තුළ ඔබ වහන්සේ ක්‍රිය කරන්නට කියපීට නවා දැන වහන්සේගේ ශුද්ද වූ දඇතට මේ පනිිවිඩ අසපු හැම කෙනෙක් ම් භාර කරන්නස්වා. ඔුන් තුළ වහන්සේ වාසය කරන බැවින්. ස්වාමිණය ඔබ වහන්සේ ඔවුන්ට කතා කරන්න කියල මඟන්න. ඔවන්ගේ ආත්මික ඇස් විවෘර්ත කරන්න ආත්මික කාන් විවෘර්ත කරන්න ස්වර්ග සිට කතා කරන තැරැන් වහන්සේ සුල නොකරන පිණිස. ඔවුන්ට අවබෝධ කරන්න ස්වාමී දැන වහන්සේ ුද වූ ලේලින් මංවුන් වසලා මුද්‍රා කරණින්. ඔබ වහන්සගේ ශුද්ද වූ දෑතට මං භාර කරනවා කැප කරවා. ඒ ශසස් වහන්සේ නාාමේ. මොදයි අපිේක එකතු සිරදධන අප සුතිවන්තනනාල් දස අපි හට අතතා හක වුත් එකක මොුණ ගහන්න්නනවා මේ වෙලාවටම එතකන් සිරුද්ධනාට යෙසපීටයි.